ආයුබෝවන් තෙරුවන් සරණයි සැමට හිතසුව පිණිස හෙළදීප ටීවී නාලිකාව මගින් උරුමයක අසිරිය සොයාගෙන යන ගමනේ අපි අද ඇවිල්ලා තියෙන්නේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්කිරියාගම ප්‍රදේශයේ මඩාටුගම කියන ප්‍රදේශයේ තිබෙනා වූ පුරා අක්කර 2000ක් තුල විහිදී තිබෙනා වූ නාගස් විශාල ප්‍රමාණයක රෝස තිරිවාණ නිදියක් සහිත ජාතික නාමල් උයන දැක බලා ගැනීම තමයි අපේ අද සංචාරයේ අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. අපි මෙතනින් ඇතුළට ගිහිල්ලා අනිත් තොරතුරු කතා කරමු. ඒ වගේම ජාතික සම්පතක් ලෙස මේ ස්ථානය නිර්මාණය කරලා තියෙන්නේ ජාතික නාමල් උයන දශක 3ක් මුළුල්ලේ නිර්මාණය කරන්නේ වනවාසී අපේ රාහුල හාමුදුර උන්වහන්සේත් එක්කත් අපි අපේ මේ සංචාරයේදී කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබත් එන්න අප සමග මේ පරිසරයේ සිසිල ලෙස විඳ ගන්න. මිනිසාගේ ගතසිත සුවපත් කිරීමට මේ තුරුලතා ඉතාමත්ම වටිනා කියන වස්තුව. ඒ නිසා ඔබ සැමට ආරාධනා කරනවා මේ පරිසරයේ සුන්දරත්වය විඳින්නට පුරා අක්කර 2000ක භූමියක් තුළ විශාල නාගස් පෙරෙච්චේ රෝස තිරිවානා නිදිය ඒ වගේම ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනා කියන බිම් රාශියක් තිබෙන ස්ථානයක්. ඒ නිසා හෙළදීප ටීවී අපගේ බලාපොරොත්තු අභිලාෂය මේ භූමිය තුළ ඔබව කැටුව යන්නට. එන්න අපිත් එක්ක මේ ගමන යන්න. This විදේශ සංචාරකීන්ගේ ආකර්ෂණීය දිනාගත් netsit පුබුදු කරන සුවදායක පරිසරයක මිහිරියාව ගතට සිතට කවත් ඓතිහාසික දඹුල්ල නගරය හරහා දිවෙන මහනුවර යාපනය ඒ නවයේ මාර්ගයේ ඇති මඩාටුගම හන්දියේ වමට හැරි ආණ්ඩියාගල දෙසට කිලෝමීටර් 7ක් පමණ ගිය පසු ජාතික නාමල් උයන නම් වූ මෙම සුන්දර වනස්පතිය වෙත ළඟා විය හැකියි. ලොව සුපතල සීගිරි පර්වතය රන්ගිරි දමුළු ලෙන් විහාරය අවකන බුද්ධ ප්‍රතිමාව සහ ඉබ්බන් කටුව ආදි මානවයාගේ සොහොන් බිම නාමල් උයනට සමීපයෙන් පිහිටා තිබේ. ජාතික නාමල් උයන සහ රෝස තිරිවානා කඳු වැටිය අක්කර 2000ක භූමි ප්‍රමාණයකින් යුක්ත වේ. නාමල් උයන තුල පිහිටා ඇති වසර මිලියන 550කට වඩා වැඩි ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් දකුණු ආසියාවේ විශාලතම රෝස තිරිවානා කඳු වැටිය සෝබා දහමේ විශ්මිත නිර්මාණයක් ලෙසින් හැඳින්විය හැකියි. ඓතිහාසික මෙන්ම භූගෝලීය හා පාරිසරික වැදගත්කම නිසාම මෙම සුවිශේෂී පරිසර පද්ධතිය 2005 වසරේදී සංරක්ෂිත වනාන්තරයක් ලෙස රජයේ මගින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර මෙය ජෛව විවිධත්වයෙන් ඉතා පොහසත් භූමියක් ලෙසින් හැඳින්විය හැකිය. නාවනේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 3වන සියවසේදී අනුරාධපුර රාජධානියේ රාජ්‍යත්වයට පත් දේවානම්පියතිස්ස රජ දවස දක්වා ඈතට විහිදේ. හතරවෙනි දප්පුල රජ සමය දක්වා විවිධ රජවරුන්ගේ අනුග්‍රහයෙන් නාවනේ පෝෂණය වූ බව ඉතිහාසයේ සඳහන් වේ. හතරවෙනි දප්පුල රජු විසින් නාවනේ පිහිටි ප්‍රදේශය එවකට මිනිස් අභය භූමියක් වශයෙන් ප්‍රකාශයට පත් කර තිබූ බව ආණ්ඩියාගල මාර්ගයේ රණව රාජමහා විහාරය ඉදිරිපිට ඇති ආණ්ඩියාගල අටපට්ටම් තැම් ලිපියේ සඳහන් වේ. අතීතයේදී නාවනේ බෞද්ධ ආරාමයක් ලෙස පවතින්නට ඇතැයි විශ්වාස කළ හැකි නටබුන් රසක්ද මෙහි දක්නට තිබේ.
හෙළ රජ දවසින් පසු සියවස් ගණනාවක් මිනිස් පහස නොලැබ විවිධ තර්ජන මැද හුදකලාව වැඩුණු මෙම ඓතිහාසික පාරිසරික භූගෝලීය හා ජාතික වශයෙන් වැදගත්කමක් තිබූ නාවනේ ගතසිත සනසන නාමල් උයනක් බවට පත් කරලීමේ ගෞරවය හිමිවන්නේ 1991 වසරේදී නාවනය බැලීමට වැඩම කළ වනවාසී රාහුල හිමියන්ටයි තම ජීවිතයේ පරදුවට තබමින් විවිධ අභියෝග මැද ඉතා දුෂ්කරව අවම පහසුකමක්වත් නොමැතිව කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ නාවනය මේ රටේ ජාතික සම්පතක් බවට පත් කිරීමට උන්වහන්සේ කළ කැපවීම නොවන්නට මෙම සුන්දර වනපෙත විවිධ උපද්‍රව වලින් විනාශ වී යාමට ඉඩ තිබුණි මම රණව පන්සලේ ඉන්න වකවානුව තුල රණව ගමේ තරුණයන් කීප දෙනෙකුත් සමග උණු වතුර බෝතලේට තේ ටිකකුත් දාගෙන මාරි විස්කෝතු පැකට් එකකුත් අරගෙන තමයි මම පළවෙනි වෙලාවේ මේ නාකලේ බලන්නට ආවේ. ඔය වගේ තුන් වතාවක් මම මේ ස්ථානයට පැමිණියේ. ඒ පැමිණීමෙන් අනතුරුව තමයි 1991 මාර්තු මාසයේ 28 වෙනිදා පදිංචිය සඳහා මම මේ ස්ථානයට පැමිණියේ. එවකට මිනිස් වාසයෙන් තොර වූ මෙම සුවිසල් නාවනේ තුල නැවතීමට තැනක් සෙවූ රාහුල හිමියෝ ඒ සඳහා සුදුසුම ස්ථානයේ ලෙස අඩි 25ක් පමණ වූ උසකින් යුත් මොරගසක් තෝරාගත්හ. උල්පතගම ගම්වාසීන් කිහිප දෙනෙකුගේ සහයෙන් නවාතන් සඳහා මොරගහ උඩ පැලක් තනාගෙන එයින් බැසීමට වැල් ඉනිමගක්ද සාදවාගත් රාහුල හිමියෝ එතෙන් පටන් මේ මහා වනස්පතිය ජාතිය වෙනුවෙන් ආරක්ෂා කර තැබීමේ උදාර ජාතික මෙහෙවර ආරම්භ කළහ. මේ මොරගස ඓතිහාසිකයි පූජනීයයි. මේ ජාතික නාමල් වෙන හඳුන්වලා දීමට ගහේ පැල ගහේ අට්ටාලේ සකස් කර ගැනීම සඳහා මට පිළිහිට වෙච්ච මොරගස තමයි මේ. මේ මොරගස තෝරා ගැනීමට මම අදහස් කළේ මෙතන මේ ස්ථානයේ ආශ්‍රිතව තමයි දේවල්පත් පිහිටලා තියෙන, ඒ වගේම පෞරාණික දේවල් චෛත්‍ය බෝධිගාරයෙන් පිහිටලා තින්නෙත් මේ ස්ථානේ. මේ සීමාව තුළ ඇත්තටම මේ ගහක අට්ටාලයක් සකස් කර ගැනීමට සුසු පරිසරයක් තියෙන ගහක් තිබුණේ නැහැ. ඒක තමයි මේ මොරගහ මම තෝරගත්තේ. මේක අඩි 25ක් විතර උස අට්ටාලේ ඉඳගෙන තමයි වැල් ඉනිමගත් දෙකේ ගමන් කරමින් තමයි මේ ජාතික නාමල් වෙන ලෝකෙට හඳුන්වලා දීලා මේ ජාතිය වෙනුවෙන් සංරක්ෂණය කොට ආරක්ෂා කර තැබීමේ උදාර ජාතික මෙහෙවර මා විශ්ින් ආරම්භ කරනු ලැබේ. නාවනේ ජීවත් වීම කතරම් අපහසු හා කටුකද යන්න නාවනේ තුල තනි වී මිනිත්තු කිහිපයකින්ම රාහුල හිමියන්ට අවබෝධ විය. නාවනේ තනි වූ රාහුල හිමියන්ට නාවනේ රැක ගැනීම සඳහා විහිසුණු සිදුවීම් රැසකටද මුහුණ දීමට සිදු විය. මේ ජාතික නාමල් වෙන සහිත මේ රෝස ජිරිවානා නෙදේ පිහිටියේ වපසරිය 1991 මම එනකොට දැවජාවාරම් කරුවන්ගේ පාරාදීසයක් බවට පත් වෙලා තිබුණේ. ඒ වගේම නිදන් හොරුන්ගේ පාරාදීසයක් බවට පත් වෙලා තිබුණේ. ඒ වගේම දඩයක් කරුවන්ගේ පාරාදීසයක් බවට පත් වෙලා තිබුණේ. එවැනි වකවානුවක තමයි මම මේ ස්ථානයට පැමිණේ. මම මේ ස්ථානයට එනකොට විවිධ අයුරින් මට හිරිහැර කරනු ලැබුවා. ඒ වකවානුව වෙනුවට එවකට හිටපු දේශපාලන අධිකාරිය මට මේක ජාතිය වෙනුවෙන් සංරක්ෂණය කොට ආරක්ෂා කර තැබීමේ වගකීම ආරම්භ කළාට දැඩිව මට විරෝධය පෑවා. මට වෙඩි තිබ්බා. හැබැයි ඒ එකකටවත් මම සැලුනේ නැහැ. මගේ අරමුණ පැහැදිලි, අරමුණ නිවැරදි, ස්වභාව ධර්මයට, පරිසරයට, ගහකොළට, සතාසියුපාවාට මම ආදරය කරනවා. ස්වභාව ධර්ම ගැන මම ලොකු විශ්වාසයක් තිබුණා. මේක මේ රටේ ජාතික සම්පතක් හැටියට ප්‍රකාශයට පත් කර ගැනීමට මම තනි පුජ්‍යලෙක් හැටියට අපූර්ව පරිසර පද්ධතියකින් යුත් නාමල් උයනේ සහ රෝස තිරවානා කඳු වැටියේ වටිනාකම මිල කළ නොහැකි බවත් හා එය දැනුම් ගබඩාවක් පුරවා තිබෙන පාරිසරික විශ්වවිද්‍යාලයක් මෙන්ම පරේක්ෂණාගාරයක් බවත් නාමල් උයනේ හා රෝස තිරවානා කඳු වැටියේ ඇවිද ගිය සෑම අවස්ථාවකදීම රාහුල හිමියන්ගේ සිතට දැනුනි. මෙය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර තැබීම සඳහා සුදුසු වැඩපිළිවෙලක අවශ්‍යතාව දුටු උන්වහන්සේ ඒ සඳහා මෙරට ජනමාධ්‍ය සහාය පැතුවහ. රාහුල හිමියන්ගේ ධෛර්ය හා නොපසුබට උත්සාහය මත 1991 වසරේ සිට මෙරට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල නොමද දායකත්වයේ ලබා ගැනීමට උන්වහන්සේට හැකියාව ලැබී තිබේ. 1991 සිට
මෙරට සියලුම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන මේ වර්තමානයේ දක්වාම මේ කටයුතු දි මට උර දෙනවා ඒක මම මේ වෙලාවේ ඉතාමත්ම කෘතවේදීව බොහොම බැගෑපත්ව බොහොම ශීර්ෂා ප්‍රණාම ගෞරවයෙන් යුතුව මේ වෙලාවේ මම සිහිපත් කරනවා ජාතික නාමල් උයනේ ප්‍රධානතම ශාකය වන්නේ නාගසයි. බටු නා ප්‍රභේදයට අයත් නාගස් බහුල වශයෙන් නාමල් උයන තුල දක්නට ඇති අතර වසර 750කට වඩා පැරණි නාගස්ද මෙහි දක්නට තිබේ. ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව පූජනීයත්වයෙන් සලකන නාගස් සෙවණේ මංගල සුමන රේවත සහ සෝභිත යන බුදුන් වහන්සේලා බුද්ධත්වයේ ලැබූ බවත් මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේත් බුද්ධත්වයට පත්වන්නේ නාගස සෙවණේ බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. දේශීය වෙදකමේදී නාගසේ පංචාංගය ඇතැම් රෝග සඳහා ඖෂධ වශයෙන් බහුලව භාවිත කෙරේ. නාගස ඉංග්‍රීසි භාෂාවේදී අයන් වුඩ් යනුවෙන්ද දෙමළ භාෂාවෙන් නාගමරම් යනුවෙන්ද පාලි හා සංස්කෘත භාෂාවෙන් නාග ලෙසද හඳුන්වනු ලැබේ. දීවානම් පීතිස්ස මහරජතුමාගේ කාලේ මහමෙවුනා උයන ස්ථාපිත කරන්න ගිහිල්ලා තියෙන්නේ මේ වර්තමාන ජාතික නාමල් උයන පිහිටි භූමිය කියලා ජනප්‍රවාදයේ කියනවා. ඒ වගේම හතරවෙනි දප්පුල රජතුමාගේ කාලේ අටවෙනි සීවසේ ලෝකෙම මිනිස් සබේ භූමියක් හැටියට ප්‍රකාශයට පත් කරලා තිබිච්ච එකම තැන මෙතන. ඒ මිනිස්සු විසින් මේ නාග ශ්‍රෝපණය කළා කියලා ජනප්‍රවාදයේ කියනවා. කොහොම කෙසේ වෙතත් මෙය පරිශන ගවේෂණ මට්ටමේ පවතිනවා. කොටියා වලසා හැරෙනකොට අලියා ගින්දලා අනේ කැම් සතෙක්ම මේ වනාන්තරය තුල ජීවත් වෙනවා. ඒ වගේම මේ නාග සිටුවලා තියෙන භූමි ප්‍රදේශය අක්කර 260ක වපසරියකින් යුක්ත වුණාට රෝස තිරවානා කන්දත් එක්ක මුළු භූමි ප්‍රමාණය හෙක්ටාර් 972කට පමණ වැඩි. නාවනේ තුල කළුවර මිල්ල මොර වෙලන් පානක්කා আদি වටිනා වෘක්ෂයන්ද අගිල් මීමන බින්කොහඹ හීරැස්ස ගොරකහ පනම්පෙති আদি වටිනා ඖෂධීය ශාකද දක්නට ලැබේ. නාගහ කියලා කියන්නේ අපේ රටේ ජාතික වෘක්ෂය. මේ ජාතික වෘක්ෂය හැටියට නාගහ ප්‍රකාශයට පත්කරන්න හේතු සාධක කීපයක් තිබෙනවා. එකක් තමයි සංස්කෘතිකමය වටිනාකමක් තිබිය යුතුයි. ඒ වගේම ආගමික වශයෙන් වටිනාකමක් තිබිය යුතුයි. ඒ වගේම ඖෂධීය වශයෙන් වටිනාකමක් තිබිය යුතුයි. මේ කාරණා තුන පදනම් කරගෙන තමයි මේ රටේ ජාතික වෘක්ෂය හැටියට නාගහ ප්‍රකාශයට පත්කරේ 1986 ජූලි මාසයේ 26 වෙනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් මේ නාගහේ වර්ග දෙකක් තිබෙනවා. දියනා සහ බටුනා. මේ බටුනා තමයි අපේ රටට අපට ආවේණික උනාගහ. මේකට කියනවා විද්‍යාත්මක නමින් මෙසුවා ෆෙරයා කියලා. දියනා වලට කියනවා මෙසුවා නාගසාරියම් කියලා. මේක හැබැයි තෙත්කලාපීය ශාකයක්. මේ තෙත්කලාපීය ශාකේ වියලි කලාපේ හැදෙන එක තමයි මේකේ තියෙන සුවිශේෂ බව. එකක් තමයි මේ නාගහ පඳුරු දාලා හැදෙනවා. බටුනා වල විශේෂත්වය ඒකයි. දියනා කියන වර්ගයේ හැදෙන්නේ එක තනි ගහ පමණයි. මේකේ තියෙන සුවිශේෂී බව මේ නාගහ ගත්තාම කිඹුලගේ පිට හැටියට තමයි උදාහරණයට කියන්නේ. මේ නාගහේ පුතු ගැලවෙන. මේ නාගහ ගත්තාම අවුරුදු 500ත් 250ත් අතර කාල පරාසයකට විහිදී යනවා. නාගහ මැරිලා යනකොට මේ නාගස් සියල්ලම අමුතුෙන් අලුත් නා හැටියට මේක වර්ධනය වෙනවා. උණපඳුර වගේ වර්ධනය වීමේ ශක්තියක් මේ නාගහේ තියෙනවා. ජාතික නාමල් උයනේ පිහිටි දිය උල්පත් තුලින් මතුවන සුපිරිසිදු ජලය දිය පාරවල් ඔස්සේ නාමල් උයන තුල ගලා යනු දක්නට ලැබේ. ජාතික නාමල් උයනේ පිහිටි සබදාහමේ අපූර්වතම නිර්මාණයක් ලෙස සුදෝසුදු හිම කඳු පෙරක්සේ දිස්වන රෝස තිරිවානා කඳු පන්තිය හැඳින්විය හැකිය.
මුහුදු මට්ටමේ සිට මීටර 180ක් 300ක් අතර නැගී සිටින කඳු හතක් මෙහි දක්නට ලැබේ. කඳු වැටි සහ තනි කඳු ලෙස දිස්වන මෙම කඳු පන්ති හෙල් බෑවුම් වලින් සමන්විතය. මෙම කඳු පන්තිය ජාතික නාමල් උයන වනස්පතියෙහි ආරක්ෂාවට ඉදි වූ යෝධ පෞරක්ෂේ ඈතට දිස්වේ. රෝස තිරිවානා කඳු වැටියේ ඉතිහාසය වසර මිලියන 550ක් දක්වා ඈතට විහිදේ. ස්වභාව සෞන්දර්යයෙන් අනූන ස්වභාවික සම්පතක් පමණක් නොව භූගෝලීය හා ඓතිහාසික අතින්ද වැදගත් වූ කඳු වැටියක් ලෙස මෙය හැඳින්විය හැකියි. අපි දැන් මේ ඉන්නේ දකුණු ආසියාවේ තිබෙන විශාලම රෝස තිරිවානා කඳු වැටියේ පාමුල. මේක ආර්ථිකමය වටිනාකමක් තිබෙනවා. මේකෙන් තමයි ඉන්දියාවේ තිබෙන ටච් මහල් එක හදනකොට රෝස තිරිවාන වලින් කරලා තියෙන කැටයම් කරන්ඩ රෝස තිරිවාන අරගෙන ගිහලා තියෙනවා. ලෝකේ පාෂාණ පිළිබඳව පරිශන කිරීම සඳහා විවිධ ශාස්ත්‍රවන් වල විද්වතුන් මහාචාර්යවරුන් ඒ වගේම ශිෂ්‍යයින් මේ හැම කෙනෙක්ම යන්නේ ග්‍රීසිය කියන රටට. මේ රෝස තිරිවානා නිදිය පිහිටලා තිබෙන ආකාරය ඒ ග්‍රීසියවත් නැහැ. ඊතරම්ම ඊතාමත්ම වටිනා ඊතාමත්ම අලංකාර ඊතාමත්ම ප්‍රයෝජනවත් විදිහට මේ රෝස තිරිවානා නිදිය ස්ථාපිත වෙලා තියෙනවා. අපිට පැහැදිලිව පේන්න තියෙන දෙයක් තමයි ස්වාභාවිකව බොන්සායි විච්ච ගස් තිබෙන මේ රෝස තිරිවානා කඳු වැටිය තුල. ඒ මොකද ඇත්තටම ජලය කලට වේලාවට පොහොර කිසි දෙයක් නොමැතිකම නිසාවෙන් අවුරුදු 500ක් විතර පැරණි ශාක වර්ග ස්වාභාවිකව බොන්සායි වෙලා තියෙන මේ රෝස තිරිවානා කඳු මුඳුනේ තුල. ලුණු කඳු පෙලක්සේ දිස්වන මෙම කඳු වැටිය ලුණු ගල් දෙබල නමින් අවට ගම්මැසියෝ හැඳින්වුවහ. මේන් නිකුත් වන තාපය මගින් හා කඳු වැටියේ සාරය උරාගෙන ඇත හැලෙන ජල උල්පත් මගින් ලෙඩ රෝග සුවවන බව විශ්වාස කළ ඔවුහු ඒ සඳහා මෙහි පැමිණියහ. වර්තමානයේ ජපානයේ ඇතුළු ලෝකයේ විවිධ රටවල ජාතීන් රෝස තිරිවානා තුලින් නිකුත් වන ශක්තිය ලබා ගැනීම සඳහා පැමිණීම තුලින්ද මෙහි ඇති අධ්‍යාත්මීය ගුණයන් පිළිබඳව සනාථ වේ. රෝස තිරිවානා වලින් හෘදය සුවපත් කිරීමේ බලයක් ඇති බව විශ්වාස කරමි. විවාහයට හා ආදරයට සම්බන්ධ ෆෙන්ෂුයි සුව කිරීමේ ක්‍රියාවලියේදී එය විශාල වශයෙන් උපයෝගී කරගනු ලැබේ. ක්‍රිස්තු පූර්ව 600 සිටම රෝස තිරිවානා ආදරය සහ කරුණාව ඇති කරන පාෂාණයක් ලෙස භාවිත කර තිබේ. විපරිත තත්වයන් සහ පාෂාණ වර්ගය අනුව ශ්‍රී ලංකාවේ පාදක පාෂාණ භූවිද්‍යාත්මකව කොටස් තුනකට බෙදා ඇති අතර එය උස්බිම් සංකීර්ණය, විජයානු සංකීර්ණය සහ වන්නි සංකීර්ණය යනුවෙන් නම් කර තිබේ. නාමල් උයන ආශ්‍රිත ප්‍රදේශය උස්බිම් සහ වන්නි සංකීර්ණ මායිම් කලාපය තුල පිහිටා තිබේ. භූවිද්‍යාත්මක සාධක අනුව නාමල් උයන ආශ්‍රිත ප්‍රදේශය තුල ප්‍රධාන වශයෙන් පැතිර පවතින්නේ ක්වාට්සයිට් එවත් තිරිවානා පාෂාණයයි. නාමල් උයන ප්‍රදේශයේදී ක්වාට්සයිට් පාෂාණය උඩුනැම්මක් සාදමින් පැතිර යන අතර නැම්මේ ශීර්ෂයේද මෙම ප්‍රදේශය තුලම පිහිටා තිබීම සහ තිරිවානා පාෂාණ ස්තරය මෙහි කඳු මුදුන්වලදී සම්පූර්ණ වශයෙන් මතු පිටට නිරාවරණය වී පැවතීම මත ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන මතු පිටට නිරාවරණය වූ විශාලතම තිරිවානා පාෂාණය විහිදී පවතින ප්‍රදේශයක් ලෙස නාමල් උයන ආශ්‍රිත ප්‍රදේශය භූවිද්‍යාත්මක වශයෙන් විශේෂිත වේ. නාමල් උයන තුල පවතින ක්වාට්සයිට් පාෂාණය නිර්මාණයේ විපරිතකරණයද ශ්‍රී ලංකාවේ පාෂාණ විපරිත වීමේ ඉතිහාසය එනම් වසර මිලියන 591ක් 539ක් යන කාල පරාසය තුල සිදු වී ඇති බවත් විපරිතකරණය අවසන් වීමෙන් සිසිල්කරණය වසර මිලියන 451ක් 483ක් යන කාලය තුල සිදු වී ඇති බව භූවිද්‍යාත්මක පරීක්ෂණ මගින් පෙන්වා දෙයි.
නාමල් උයන ආශ්‍රිත ප්‍රදේශය සවිස්තරාත්මක භූවිද්‍යාත්මක අධ්‍යයනයට ලක් කිරීමේදී විපරිත තිරිවානා පාෂාන ස්තරයට අමතරව රෝස පැහැති අක්‍රාන්ත තිරිවානා නැතහොත් දමනි තිරිවානා වලින්ද රතු දුමුරු පැහැති තරමක් දිරාගිය සිලිමනයිට් ඛනිජය අඩංගු පාෂාන තීරු වලින්ද සමන්විත වේ. නාමල් උයන තුල ප්‍රධාන වශයෙන් පැතිර පවතින තිරිවානා පාෂාණය එහි උපතේ සිට වර්තමානයේ දක්වා වාතයට තෙතමනයට සූර්යාලෝකයට සහ කාබනික ද්‍රව්‍යවලට නිරාවරණය වීමෙන් රසායනිකව හා භෞතිකව ජීර්ණයට ලක්වමින් පැවතීම මත පාෂාණයේ මතුපිට පැහැය අඩුවෙමින් පවතින බවත් මෙය ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියක් බවත් භූවිද්‍යාඥයින් නිගමනය කර තිබේ. ලෝකේ පවතින භෞතික අභෞතික සියලුම දේවල් ස්වභාව ධර්මයේ නිර්මාණ. මානව වර්ගයත් ස්වභාව ධර්මයේ නිර්මාණ. මේ ගහකොළ සතාසියුපාවා සියලුම දෙනාමත් ස්වභාව ධර්මයේ නිර්මාණ. හැබැයි මේ ස්වභාව ධර්මය නිර්මාණ ස්වභාව ධර්මයේ විසීම විනාශයට පත් කරනවා. දැන් මේට අවුරුදු 15කට ප්‍රථම මේ රෝස තිරවාණා කඳු වැටියේ විතාමත්ම පැහැදිලිව රෝස පහය හොඳට ස්ථාපිත වෙලා තිබුණා. දැන් මේ වර්තමානයේ මේ වන විට මේක ක්‍රමයෙන් කාදිනේ වෙමින් පවතිනවා. භූවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කරන ලද පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව වර්ණයේ අවපහ ගැනීමේ ප්‍රවණතාවය ස්වාභාවිකව සිදු වෙන දෙයක් හැටියට එම පරීක්ෂණ වලින් තහවුරු වෙලා තිබෙනවා. ඉතින් ඒක නිසා මේක පැහැදිලිව කියන්න තියෙන එක දෙයක් තමයි නාකි වෙන එක වළක්වන්න බෑ. නාකි වෙන එක වෙනස් කරන්න කාටවත් පුළුවන්කමක් නැහැ. ඒකම තමයි මේ ස්වභාව ධර්මයේ විසින් නිර්මාණය වෙච්ච මේ රෝස තිරවාණ නිදියටත් මේ වර්තමානයේ සිදුවෙගෙන පවතින්නේ. 21 වෙනි සියවසේ මෑත භාගයේ මේ රටේ පුරවැසියෙක් මෙන්ම බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් විනාශයට පත්වීමට ගිය මේ උතුම් ජාතික සම්පත ජාතියට හඳුන්වා දී එය ජාතිය වෙනුවෙන් සංරක්ෂණය කොට ආරක්ෂා කර තිබීමේ උදාර ජාතික මෙහෙවර වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සම්මානය වන 2004 ජනාධිපති පරිසර සම්මානයෙන් හා දේශීය සහ විදේශීය වශයෙන් විවිධ සම්මානයන්ගෙන් වනවාසී රාහුල හිමියෝ පිදුම් ලැබුවහ. මේ නිර්මාණය කරපු හරිත උයන නිර්මාණය කරන්න ඒ කාලේ විශාල දුක් මහන්සියක් වෙලා තියෙනවා. ඒ වුණාට හාමුදුරනේ මෙතනට ආපු අපිට විතරක් නෙමෙයි මුළු මහත් ලෝකෙටම මේ පරිසරය ඔබවහන්සේ ගොඩක් පින් මේ වගේ දැවැන්ත පරිසරයක් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන්. අද මේවා දකින්නේ ඇත්තටම මම මේවා කළපු නිසානේ. අද ඔබ වහන්සේ මේ කතා කරන්නේ මම මේක කරලා තිබිච්ච නිසානේ. අද මේක මම නොකර තිබ්බනම් ඔබ වහන්සේ කා එක්කද කතා කරන්නේ? එදා අද මේ වනවාසී රාහුල කෙනෙක් නැහැ. ඒක නිසා ඒ කියන්නේ ඔබ වහන්සේට යථාර්ථය තේරෙනවා නම් ඒක ලොකු පණිවිඩයක් මුළු රටටම සහ ලෝකෙටම. ඉතින් ඒක නිසා රටේ ඉතින් අද මේක ජාතික තලයේ තියෙනවා. කවුරුත් මේකට ප්‍රිය කරනවා, එනවා යනවා, බලනවා කරනවා, සතුටු වෙනවා. ඒක හොඳටම විශ්වාස කරන විදිහට කෙනෙකුගේ උත්සාහය කැපවීම වාසනා ගුණය තිබෙන ඕනම කෙනෙකුට ඕනම දෙයක් කිරීමේ හැකියාව තිබෙනවායි කියලා මම මේ අවුරුදු 23ක් පුරා ආපු ජීවන ගමනේ මේ தත්ත්වයේ ගොඩනගා ගන්න ගත්තා උත්සාහය තුළ මා දැකපු එකම අත්දැකීම. ඉතින් මේක පණිවිඩයක් හැටියට ලෝකෙට දෙන්න පුළුවන් එකම දේ තමයි ඕනම කෙනෙකුට ඕනම දෙයක් හොඳ දෙයක් කරලා ජය ගන්නට පුළුවන්. මේ හැම අවස්ථාවකදීම තමන්ගේ නිවැරදි නායකත්වයට තමන්ගේ නිවැරදි අරමුණට නිවැරදි දැක්මට ස්වභාව ධර්මයේ නිරන්තරයෙන්ම ආශිර්වාද කරනවා.